යකුල රාවණ අද අපි කතා කරන්න යන්නේ මේ VOC ප්ලේට් ගැන. වැඩි කතා නැතුව අපි කෙලිම වීඩියෝ එකට යමු. හරි. එතකොට මේ VOC ප්ලේට් කියලා දෙයක් තියෙනවා කියලා අහලත් ඉති සමානක් කාලවට මේ දවස්වලදී සමාජයේදී මේකට ලොකු වටිනාකමක් දෙනවා කියලා ගොඩක් අය කියන්නේ නැති සමානකට ඔයාලත් කියන්නේ නැති මචං මෙහෙමයි VOC ප්ලේට් එකක් තියෙනවද කියලා අහන්නේ නැති. ඉතින් මේකේ අද දවසේදී සමාජීය ගත්තොත් එහෙම මේකට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ලක්ෂ 50 ලක්ෂ 100 නැත්නම් කෝටි 1 කෝටි 2 කෝටි 3 ඔය වගේ කෝටි 50ට නැකම් මේක විකිනනවා කියලා අද දවසේදී මගේ මුත් කට්ටිය අහලා තියෙනවා. ඉතින් ඒ හරහා මට හම්බෙච්ච වීඩියෝස් පෙළක් තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මම හොයලා බැලුවා VOC ප්ලේට් එකේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා. ඇයි මේ තරම් ලොකු වටිනාකමකට මේ VOC ප්ලේට් එක යන්නේ කියලා. මට එතකොට තොරතුරු හම්බෙච්ච ඒවත් එක බලනකොට මට හම්බ වෙනවා මෙහෙමයි VOC ප්ලේට් එකේ තියෙන විශේෂත්වය. ඒක තමයි VOC ප්ලේට් එක නිෂ්පාදනය කරන්නේ ඕලන්ද සමයේ. ඒ කියන්නේ ලන්දේසි ආක්‍රමණයේ කාලයේදී තමයි නිෂ්පාදනය කරන්නේ VOC කියන සමාගමේ. ඉතින් මේක නිෂ්පාදනය කරන්න ප්‍රධානම හේතුව තමයි ඒ කාලයේදී තිබුණු රජ පෙළපතට ගොඩක් කලාවට විශේෂ අනතුරු තිබුණා. ඉතින් ඒ හරහා ඒ අනතුරු වළක්වා ගැනීම සඳහා තමයි මේක නිෂ්පාදනය කරන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අද දවසේදී කැමරවලට වසක් දාලා තියෙනවද කියලා හොයාගන්නේ යම් කිසි පරීක්ෂණයක් කරලා කලින් එක්කෝ අපි කෙනෙකුට කන්න දීලා බලන්න ඕනේ. ඉතින් ඒ කාලයේදී මේක චෙක් කරන්න තමයි මේ VOC කියලා ප්ලේට් එකේ ඉන්නේ. උදාහරණයක් විදිහට රජ කෙනෙකුට කෑම පිළිගන්වන්න කලින් විනාඩි 10කට විතර කලින් මේක බෙදලා තියෙනවා මේක මේ පිඟානට කෑම එක. එතකොට ටිකක් වෙලා ගිහිල්ලා වරලා මේ පිඟාන උස්සලා බලපුවාම මේකේ යටි පැත්ත පාට වෙනස් වෙලා තියෙනවනම් අන්න එතකොට මේකට විසක් එක් වෙලා කියලා ඒකේ හොයා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි තිබිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මේක මෙච්චර වටින්න හේතුව තමයි මේකේ ඩයමන්ඩ් තමයි අයි කරලා තියෙනවා කියලා කියන්නේ. මොකද ඒ වස විස තෝරා බේරාගෙන මේකේ කලර් එක වෙනස් වෙන්නේ මේකේ තියෙන ඩයමන්ඩ් වලින්ලු. හරිද? ඉතින් ඒ ඩයමන්ඩ් වල තියෙන වටිනාකම දුර්ලභ ඩයමන්ඩ් වාගේ. ඉතින් ඒ ඩයමන්ඩ් වල තියෙන වටිනාකම තමයි මේ ප්ලේට් හොයන්නේ. ඉතින් ගොඩක් කලාවට ඔබ දකින්න ඇති මේ ප්ලේට් වල ෆන්ක්ෂන් කියලා එකක් තියෙනවා. ඒ ෆන්ක්ෂන් කියන ඒ වගේ හරියටම ෆන්ක්ෂන් තියෙනවා තමයි ඩයමන්ඩ් සහිත හරි VOC ප්ලේට් එක වෙන්නේ. ඉතින් මේ ෆන්ක්ෂන් බලන එක ක්‍රමයක් තමයි මම ඔබට මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ විදියට ටෝච් එක බැක් සයිඩ් එකෙන් ගහනකොට ඉස්සරහා සයිඩ් එකෙන් ගිහිල්ලා කෙලින්ම බිත්තියේ වදින්න ඕනේ VOC කියන එක. මොකද මේක ඩයමන්ඩ් හරහා එල්ලෙන එළියෙන් තමයි මේකේ බිත්තියේ ගිහිල්ලා වදින්නේ. ඉතින් ඩයමන්ඩ් තියනවාද කියලා හරියටම බලා ගන්න පුළුවන් ක්‍රමය තමයි ඒක. ඉතින් ඔබට මම හිතනවා මේක වැදගත් වෙන්නේ නැති කියලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න වීඩියෝස් බලන්න. ඉතින් මගේ වීඩියෝස් එක හොඳයි නම් සබ් එකක් දීලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඕකේ, තැන්ක් යූ.